අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම නිශාද ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස් තල වෙත අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මතයි राज्य सेवक वाहन बलपत्र मई मासे सिट मध्यम रात्रिये सिट इंधन मिलेही वेनसा අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 43කින් ආණ්ඩුපක්ෂය ජයග්‍රහණය කළා පසුගිය පස්වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳ විවාදය දින 6ක් පුරා පැවැත්තුණා අනතුරුවයි අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්ුණේ අයවැයට පක්ෂව ඡන්ද 119ක් ද විපක්ෂව ඡන්ද 76ක් ද ලැබී තියෙන බව සඳහන් කරන්න කැමතියි ගරු සභාවේ ජන ගැනීම සඳහා දෙවෙනිවර කිවීම සම්මතයි ගරු කථානායකතුමනි පනත් කැටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුයි සභාවේ ගද කාරක සභාව කවද්ද ගරු මන්ත්‍රීතුමනි කාරක සභාව 2019 මාර්තු 13 වෙනි බදාදා අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දුන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා ඒ අනුවයි වැඩි ඡන්ද 43කින් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මත වුණේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ඡන්දේ විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැහැ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අද දිනේද අයවැය විවාදයට එක් වුණා. එහිදී මහජන නියෝජිතයන් දැක්වූ අදහස් කිහිපයක් දැන්. Variety of social security measures increasing ණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි. සමස්ත මූල්‍ය කලපනාකරණයට දෙඩි අවධානයක් අප යොමු කළ යුතුයි. ආදායම් උපයන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු වෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මීට පෙර ගත ණය තුලින් පියල අවප්‍රමාණය වීම තුලින් ඒකේ තියෙන බර පටවීම ජනතාව තුලින් අධික බදු පටවන්න බෑ ඒක වගකීමකින් කියනවා අපි කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ The Tamil people are not a belligerent people උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මෙම අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා ඒ වගේම රට දැඩි ණය උගලකට සිර වී තිබෙනවා ද්‍රවිඩ ජනතාව සම්පූර්ණ සහාය ලබා දෙනවා රට ගොඩනගන්න නොමිදුණු රටක් තුල දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි අපේ අරමුණ. මේ අයවැය ලේකන 73ම ගත්තාම බොහෝ විට අප්පුඩි ගහලා සන්තෝෂ වෙලා එළියට ගිහිල්ලා රතිඤ්ඤා පත්තු කරලා ඉවරලා ප්‍රීති ප්‍රමෝදයට පත් උනේ. හාල් වල මිල අඩු කරා, කරවල මිල අඩු කරා, පරිප්පු මිල අඩු කරා කියන කතන්දරත් එක්කලා. නමුත් ඒ සම්ප්‍රදායේ මිදුණ ජනතාවට අත්වලක් වෙන අයවැයක් ඉදිරියට තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. චීන කියමනක් තියෙනවා බඩගිනි මිනිහට මාළුවෙක් දෙන්නට එපා, බිලි පිත්තක් දෙන්නේ කියලා. මෙවර අයවැය තුලිනුත් සිදු කරලා තියෙන්නේ ඒ බඩගිනි මිනිහට බිලි පිත්තක් දීලා ඔහුට උපයා ගැනීමට ක්‍රමවේදයේ සකස් කරලා දෙන විදියට තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අයවැය මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් රටේ අඩිතල පහසුකම් ටික හදන්න සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දිදුලන් රටක් හැටියට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේක ඇස්සේ තියෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න රටේ ඉන්න දේශීය කර්මාන්තකරුවා නැගිටවන්න මේ රටට ආයෝජන ගේන්න ජනතාවගේ ජීවිත ශක්තිමත් කරන්න මේ අයවැය තුල තියෙන සාධනීය යෝජනා මොනව හරි තියෙනවා විපක්ෂ මන්ත්‍රීවරු කියපු දේවල් ගත්තාම අර විරුද්ධ වෙන්න දෙයක් හොයාගන්න බැරුව වටේ වටේ අතගාලා හොයාගන්නා වගේ තමයි අපිට දැනුනේ අද වන විට මේ අයවැය සම්බන්ධයෙන් තියෙන සාධනීය ඉදිරිපත් කිරීම වැඩි මාධ්‍ය වලින් ඒ නිසා මේ අයවැය පැහැදිලිවම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන අයවැයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ අයවැය තුලින් ඉස්සරහට රට අරගෙන යන්න පුළුවන් තරමට කියලා තියෙනවා. අද විපක්ෂය බය වෙලා ඉන්නේ. අලුතෙන් ලක්ෂ 6කට සමෘද්ධිය දෙනවා කියනකොට මේකටවත් තක්බීර වෙලා. අපි මේ අයවැය ඡන්දයක් ඉලක්ක කරගෙන නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ. කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සලසුණුත් එක්ක අපි තවුරුත් තුනක් ආණ්ඩු කරා. ප්‍රශ්න තිබුණා. මේකේ ක්‍රීඩා කරනකොට අවුල් ගොඩක් තිබුණා. දැන් පිච් එක තල්ලා, බැට් කරලා පොඩක් හීල් ටික වහලා
හදාගෙන එනකොට තමයි දැන් මේ අපේ කේමගේ පුතා අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. කේමගේ කොළුව හොඳ කොල්ලෙක්. මොකද මිනිසු ගැන ආදරයක් තියෙන මිනිසු ගැන කැක්කුමක් තියෙන හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව සිදු කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි. අර දින 52 දී බලහත්කාරයෙන් ඇවිල්ලා මගේ පුටුවේ වාඩි වෙච්ච මුදල් ඇමතුමා වර්තමාන විමක්ෂ නායකතුමා අර බලහත්කාරයෙන් අගමැති පුටුවේ වාඩි වෙච්ච අර මා මිත්‍ර මම බොහොම ආදරේ කෙනෙක් හැබැයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා නමුත් එතුමාත් අත වශයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් මම ඉල්ලනවා මීට පස්සේ වර්තමාන විපක්ෂ නායකතුමාගේ කතා කියවන්න දෙන්න ඉස්සෙල්ලා හොඳට පරීක්ෂා කරන්න. ලියලා දෙන්නේ කවුද මන් දන්නේ නැහැ. ඔක්කොම තිබුණේ එතුමාව අමාරුවේ දාන්න පුළුවන් පත්තපල් බොරු. මම එකෙන් එකට උත්තර දෙන්න යන්නේ උදාහරණයක් ඇටියට කියනවා මේ රටේ විරැකියාව වැඩි වෙලාලු. නමුත් 2015 න් පස්සේ 7.2 7.0 දක්වා වැඩි වෙලා තියෙනවා. වාහන පර්මිට් සම්බන්ධයෙන් උත් ඒ වෙලාවේ රුපියල පහත වැටීමේ ප්‍රවණතාවය නවත්ත ගන්නට තහංශයක් දැම්මා මේ වෙනකොට රුපියල ස්ථාවර වෙලා විතරක් නෙමෙයි යලි වතාවක් ඇප්‍රීෂিয়েට් වෙනවා මේ මාස දෙකේදී විතරක් 2%කින් විතර රුපියලේ අගිය දැන් වැඩි වෙලා තියෙනවා අනේ ඒ නිසා අපි අර දාපු තහංශය විශ්‍රාමික පර්මිට් හෝල්ඩර්ස් වගේ ඒ පර්මිට් මැයි මාසේ පළවෙනිදා ඉඳන් යලි වතාවක් ක්‍රියාත්මකයි අපේ රජයේ දර්ශනය විය ඇත්තේ නොමිලේ කෑම වේලක් දීලා ඔවුන් සතුට කරනවා වෙනුවට ඔවුන්ට බිලිපිටක් දීලා ජීවිතයටම යම් හැකියාවක් ලබා දීමයි. පුංචි ළිඳේ ඉන්න මහගෙම්බගේ මානසිකත්වයෙන් රට මුදාගෙන මේ රටේ අපේ දූ දරුවන්ට ඒ ආයත ලැබිය යුතු වාසනාවන්ත අනාගතේ ලබා දීමයි මේ අයවැයේ ප්‍රධාන කාරණාව. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. සමහර කෙනෙක් අපේක්ෂා කරා මේ අයවැය අඩුම ගානේ 113ක්වත් ගන්න බැරුව පරාජයට පත් වෙයි කියලා. ඉතා පැහැදිලිව නැවත වරක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ශක්තිය මේ රටේ ජනතාව දැකලා තියෙනවා. බහුතරය ලබා ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් අපිට සහයෝගයට ඡන්දේ ආවේ නැහැ. ඔව් දෙපැත්තේ. ඡන්ද දීමේ නැදකෙලිට ඒ පිළිබඳව මොකද කියන්න තියෙන්නේ? කාට කියන්නද? මොනවා කියන්නද? මම හිතන්නේ හෙට ජනාධිපතිවරයාගේ අය මේක තියෙන හින්දා එයාලා හිතන්නේ ඒකට විරුද්ධ වුණොත් මේ ඔවුන් විරුද්ධ වෙයි කියලා ඒක. ඒකින්ද ඡන්දේ පැලකිලා ඉඳලා මේ වුණා. මම හිතන්නේ ඒකයි. ඡන්ද 40 කාණකින් අපි ජයග්‍රහණය කරා. අද දැක්ක එක්සත් ජාතික පක්ෂයේ තියෙන සහයෝගයත් අපේ තියෙන ශක්තියත් ඒ වගේම විපක්ෂය අද බෙදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි දෙකට බෙදිලා ඒ බෙදුම හොඳට මේ ඡන්දයෙන් පෙන්නා ඊළඟ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණේ පෙර නිමිති මෙතන තියෙනවා. අයවැය ලේඛනය සංඛ්‍යාලේඛන ගොඩක් විතරයි. ඒක අසාර්ථක වෙන බව ඉතාම පැහැදිලි. විශේෂයෙන්ම අයවැය ලේඛනය අපේ රටේ ඉදිරි ආර්ථික විනාශකාරී ගමන දිශාවට ගෙන යන එකක්. ඒ නිසා ඒකට විරුද්ධව අපි ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. අයවැය ලේඛනයෙන් පමණක් මේ රටේ ප්‍රශ්න විසඳේවි කියලා විශ්වාස කරන්නේ නැහැ. අයවැය ජයග්‍රහණය කළා තියෙනවා. නමුත් ඇත්තටම මේ අයවැය ජනතාව අතරේ පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගබද්ද විපක්ෂයේ උදවිය ජනතාව විමුක්ති පෙරමුණයි කැගගහිටියා මේ අයවැය පරද්දනවා කියලා. දැන් බලා ගන්න පුළුවන් කොහොමද පරද්දන්නේ කියලා. ඉතාමත්ම පැහැදිලිව විශිෂ්ට ජයග්‍රහණයකින් සම්මත වෙනවා. මේ බදුබරට ණයබරට අපි විරුද්ධයි. මේ අයවැයට පක්ෂෝ ඡන්දෙ දුන්න කට්ටිය ගැන ජනතාව ඉදිරියේදී බලා ගන්නීම. හොඳ ජයග්‍රහණයක් ඡන්ද 120කට ආසන්න ප්‍රමාණයක්. තව මේ අයවැය දිගට යනකොට තව 130 140 දක්වා වෙන්න පුළුවන්. රටේ ඉදිරි අනාගතයේ තව අවුරුදු 2-3කින් අපිට හොඳ සංවර්ධනයක් බලන්න පුළුවන්. අපි මේක කිව්වා වගේම අයවැය විශේෂ ජයග්‍රහණයක් ලැබුවා 119.76. ඉතින් මේකෙන්වත් හිතා ගන්න ඕනේ මේ දැන් ඊයේ වෙනකන් නැත්තම් අද උදේ පත්‍රවලත් කිව්වා අයවැය පරාජයට පත් කරනවා කියලා. ඔය ගණන් හැදිලා වැරදි. හැමදාම වැරදියට ගණන් හැදුවා. 113 දින කරනවා වැරදියට හැදුවා. අදත් ඒකම තමයි වුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති පාර්ශවයත් අපට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරේ නැහැ. ඒකන්ද අපට ඉදිරියට අයවැය අනුමත කර ගැනීම ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්තෝබර් 26ක් කිව්වා, ඊට පසුවත් කිව්වා, එදත් කිව්වා, අදත් කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදී ගණනය කරනකොට අපි හැමදාම දිනුම්. ඒ නිසා විශේෂයෙන්ම මට මේ වෙලාවේ අහන්න තියෙන වැදගත් ප්‍රශ්නයක් පොහුට්ටුවෙන්. කෝ ඔබලා පරදවනවායි කියපු අයවැය. නිදහස් පක්ෂයේ තියෙන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමත් එක්ක මන්ත්‍රීවරු තීරණයක් ගත්තා.
ඒ තීරණය හොඳ තීරණයක් වැදගත් තීරණයක් අපේ විරුද්ධවාදීන් කිව්වා මේ පාර අයවැය පරද්දනවා දේශපාලන අස්ථාවරයක් තියෙන ආණ්ඩුවක් කියලා අද අපි පෙන්눔 කරා සංවර්ධන වැඩත් ඉතාම ශනිකව කඩිනමින් කරගෙන යන අතර දේශපාලන බලය කොතනද තියෙන්නේ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රිනිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියාණන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියාණන් වූ අභාවප්‍රාප්ත අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දේහය කොච්චිකඩේ වැලිහේන නිවසේ තැන්පත් කර තිබෙනවා එම නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගයට පළ කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දෑසිරි ජයසේකර හා මහින්ද අමරවීර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා. ඒ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්ධන මිල අද රාත්‍රියේ ක්‍රියාත්මක වෙනවා. මේ දවස්වල අඩු වෙන්න බෑ මොකද ලෝකයේ ඉන්ධන මිල ගලිවතාවක් වැඩි වෙන ප්‍රවණතාවයක තියෙන්නේ. නමුත් ඒ වැඩිවීම සම්පූර්ණයෙන්ම අපි දෙන්නේ නැහැ. අද රාත්‍රියේ සිට ඩීසල් වල මිල රුපියලකින් පෙට්‍රල් මිල රුපියල් 3කින් වැඩි වෙනවා. විශේෂයෙන්ම සුපර් ඩීසල් සහ අනිත් අර ඉහළ පෙළේ පෙට්‍රල් ඒක අද රාත්‍රියේ ගැසට් නිවේදනයෙන් බලා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාවගේ පාවිච්චි කරන ඩීසල් වලට ඒ මුළු වැඩිවීම අපි ලබා දුන්නේ නැහැ. සංකේතවත් රුපියලකින් වැඩි කරනවා. වතු කම්කරු ජනතාවට අප්‍රේල් පළමු වනදා සිට රුපියල් 50ක දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. වතු කම්කරු ජනතාවට රුපියල් 50ක දීමනාවක් අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට වසරක් තිස්සේ ලබා දෙන්නට තීන්දුව කරා මෙම කාලය තුල මුළු වතු ශේෂ්ත්‍රය තුලම පූර්ණ ප්‍රතිසංවිධානයකට යොමු වෙනවා සිසුවෙකු අතුලත් කර ගැනීමට අල්ලස් ලබාගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමත් වුණා මාතර දෙයන්දර ජාතික පාසලේ විදුහල්පතිවරයයි මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ එම විදුහලේ 6 වන ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කිරීමට රුපියල් 15000ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 7000ක මුදලක් විදුහල්පතිවරයා මීට පෙර ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පවසනවා. ඉතිරි රුපියල් 8000ක මුදල ලබා ගනිද්දී විදුහල්පති කාමරය තුලදීම සැකකරු අත්අඩංගුවටගත් බවයි එම කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ. සැකකාර විදුහල්පතිවරයා කඹුරු පිටිය පොලිස් ස්ථානයේ රඳවා ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතිනවා. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙනකෝන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුහල්පති වරුන් සිදු කරන අල්ලස් ලබා ගැනීම වළක්වාලීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි. මම ප්‍රසිද්ධියේ දකුණේ අල්ලස් මාෆියාවට ළමයි අතුලත් කරගන්නට අල්ලස් ගන්න පුද්ගලයන්ට අභියෝග කරා මේ ක්‍රියාව නවත්වන්න කියලා අල්ලස් කොමිසමට මේ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළා. මේ වන විට විදුහල්පතිවරු දෙදෙනෙක් අල්ලාගෙන තිබෙනවා. අනිවාර්යයෙන්ම දකුණේ අල්ලස් මාෆියාව වළක්වන්නට උද්ඝෝෂණ කරාට අත්පත්‍රිකා බෙදුවට මඩත් එක්ක අනිවාර්යයෙන්ම දකුණේ පාසල්වල අල්ලස් මාෆියාව නවත්වන්න ආණ්ඩුකාරවරයා සතු විධායක බලයත් ආණ්ඩුකාර වරයා සතු සියලුම සම්පත් දකුණු පළාත තුල අපි යොදනවා අනිවාර්යයෙන්ම දකුණේ අල්ලස් මාෆියාව නවත්වනවා බංකොල දේශපාලනය අතහැර රට දිනු කිරීමට එක්වන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා බංකොලත් වූ රටක් අනාගත පරපුරට බාර නොදෙන බවද අග්‍රාමාත්‍යවරයා උදාහරණය කළා ඒ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂයට එක් වූ අවස්ථාවේදී තලව කැලේ ලිදුරු නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ඔහු අග්‍රාමාත්‍යවරයා අතින් පක්ෂ සමාජිකත්වයද ලබා ගත්තා. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අශෝක සේපාල මහතා ලිදුරු නගර සභාවට තීරීපත් වුණේ ස්වාධීනව තරඟ කරමින්. පසුව ඔහු එම නගර සභාවේ සභාපති ධුරයට පත් වුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අශෝක තමන්ගේ ශක්තියෙන් සර්ව කැලේ මේ වැඩ කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණාම තියෙන ශක්තිය මොකද්ද කියලා ඇවිල්ලා මේ ආණ්ඩුව රූපවාහිනිය නෙමෙයි වැඩ කරන්නේ අපේ හැටි කටවහගෙන වැඩේ කරා අයි බාරගත්තේ ණයක් ගෙවන්න බැරි ආණ්ඩුව අයි බාරගත්තේ මේ රටේ බංකොලොත් භාවය ආපහු
කාටවත් බාර දෙන්න අපි කර ගහගෙන මේ වැඩ කටයුත්ත කරන්න උනුනේ අවුරුදු 3ක් 4ක් දොස් ඇහුවා ඊළඟ අවුරුදු 5ේදී මේ වැඩ කටයුතු කරලා මේ රට අපිට ඉදිරියට ගෙනියන්න අන්න එතනදී මේ මේ වගකීම් බාර අරගෙන එකතු වෙලා තමන්ගේ ප්‍රදේශයට නායකත්වයෙන් වැඩ කරන දක්ෂ දේශපාලනඥයෙක් මෙතනින් එහෙම කණ්ඩායම අපිට එකතු වෙලා තියෙනවා ඉතින් මෙහෙම බංකල දේශපාලන වෙනුවට අපි එකතු වෙලා රටාදන්ට යන ගමනට සම්බන්ධ වීම ගැන මම ඔබ සියලු දෙනාට ඉස්සුතුයි අපි එකතු වෙලා මේකට වඩා දැවැන්ත ජයග්‍රහණයක් සඳහා අපේ නුවරඑළිය ආසනයේ ගබක්කාමතුමනි ජාතික සංග්‍රහකමත් එක්ක එකතු වෙලා ඕනෑම වක්කීමක් දිවි හිමියෙන් කැපකරලා ගබක්කාමතුමනි අපි වැඩ කරන ඒ වගේම ඉදිරියේ තියෙන ඕනෑම ඡන්දයක් අපි නුවරඑළිය ඔබතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයක් අපේ නායකතුමත් එක්ක කරනවා 2019 අයවැය යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ප්‍රසාදය පළ කරනවා අද පැවති මාධ්‍ය හමුවකදී එම මණ්ඩලයේ සභාපති අසීල ඩී ලිවෙරා මහතා ඇතුළු කිහිප දෙනෙකු අදහස් දැක්වුවා අපේ රටේ පවතින වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වය මත අයවැය යෝජනාවල ව්‍යාප්ති සියල්ල කෙටි කාලයකින් අවසන් කිරීමේ අභියෝගයකට රජය මුහුණ දී තිබෙනවා. අසීරුතා මැදයි මේ අයවැය ඉදිරිපත් කළේ. අපේ රටේ ඇති මානව සම්පත් වලින් අපට පුළුවන් ඉලක්කගත අරමුණු කරා ඉක්මනින් ළඟා වෙන්න. ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කරන්න. අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නගා සිටවන්න අයවැයෙන් කටයුතු කරලා තියෙනවා. අපනයනේ වැඩි කරන්න පුළුවන් නම් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. For us to get a revenue, we should we bent on exports. ආණ්ඩුවේ සැහැන් උත්සාහයක් දරලා තියෙනවා අයවැය පරතරය සීමා කිරීමට. එතනදී තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 4.4ක් පමණ අයවැය පරතරයක් ලබාගෙන යාමට. මොකද මේ මේ අයවැයේදී අපි දැක්කේ නෑ විශාල ප්‍රතිසංශෝධන ඉදපත් කිරීමක්. හැබැයි ඒ වගේම ඡන්දයක් අතලක තියාගෙන ඒ වගේ කරන්න යාම ගැන අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. අපි අගය කරනවා අයවැය තුලින් ලබා දී තියෙන බදුසහන විශේෂයෙන්ම විශාල ආයෝජනයක් සඳහා මේ වගේ බදුසහන අවශ්‍යයි ඇත්තටම ලොකු ආයෝජන සඳහා. ජාතික උරුමයක් ලෙස ප්‍රකාශිතපත් කළ තේරවාදී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුම මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන යෝජනාව ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි. තේරවාදී බෞද්ධ රටවල සාමූහික යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමට කටයුතු ද ඇති බව ජනාධිපති ලේකම් උදේ ආර් සිනීවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. ත්‍රිපිටකය ලෝක උරුමයක් ව සුරකින්නට යෝජනා කෙරෙන ජාතික මහෝත්සවය මාර්තු 23 සවස 2ට ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිපිටක අභිවන්දනා පහන් හැඟුම් භවයේ ගල්වලා තුන්වෙනිදා ත්‍රෛනිකායක නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ගරුතර සංඝයා වහන්සේලා 5000ක පමණ සහභාගීත්වයෙන් මහනුවර දළදා මාලිගාව අභියස විශේෂ ත්‍රිපිටක අභිවන්දනා අවසන් උත්සවය පවත්වලා ත්‍රිපිටකයේ වටිනාකම ගැන ජනතාවගේ අවධානය යොමු කරලා අපේ ගරුතර මහා සංඝයාගේ ආශිර්වාදයේ සහිතව මේ ලෝක උරුමයක් බවට පත් කිරීමේ ලියවිල්ල යුනෙස්කෝ සංවිධානයට බාර දීමේ වැඩපිළිවෙල අපි සූදානම් කර තිබෙනවා. ත්‍රිපිටකයේ ලෝකරුමයක් කිරීමේ වැඩසටහන පල්ලෙහා මට්ටම දක්වා ගෙනියීමේ සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය පි බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් දැනට ලබා දෙමින් සිටිනවා. සතියේ වැඩසටහන තුළ ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම මාර්තු මාසේ 17 වන දිනේ දාම්පාසල් කේන්ද්‍රගත වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන් වලදී උදේ ත්‍රිපිටක ප්‍රතිඥාව කියවීමෙන් පසුව ජාතික රුම සහ ලෝකරුමයක් බවට ත්‍රිපිටකය පත් කරනවා කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ දේශන පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. මේ ડોකියුමන්ට් හෙරිටේජ් කියන එක මේ ලිපි ලේඛන පිළිබඳ උරුමය ලෝකුරුමය අපි ඒකට කියනවා මෙමරි ඔෆ් ද වර්ල්ඩ් කියලා. ඒතර මේ අපි කියන මේ ත්‍රිපිටකය සන්නස මේ ලේඛන කලාව අපි ලෝකෙට ගෙනියන්නේ ඒ තුන්වෙනි කැටගරි එක යටතේ. එතකොට ප්‍රොසෙස් එක කාලයක් මේකට යනවා. පිටු 15කින් සමන්විත මේ ෆෝම් එක පුරවන්න ඕනේ ඉතාලම නිවැරදිව. මේක පෙරෙව්වට පස්සේ අපි මේ ඉදිරිපත් කරම් යුනෙස්කෝ මූලස්ථානෙට එතන ඉන්න විද්වත් කමිටුවක් රටවල් 48 ගින්ට ගවර්න්මන්ටල් කමිටු
කමිටිය කියලා එකක් තිබෙනවා. ඒ කමිටියකට මේක ඉදිරිපත් කිරීමට තව තිබෙන ඉවැලියුෂන් කමිටිය කියලා එකක්. ඉවැලියුෂන් කමිටිය එක මේ ෆෝම් එක කියවලා බල මේක අඩුපාඩු බලලා රෙකමන්ඩ් කරාට පස්සේ රටවල් 48 අනුමත කිරීමක් කරනවා. ත්‍රිපිටකය ලෝක උරුමයක් වසුරකින්නට යෝජනා කරන ජාතික මහෝත්සවය මාර්තු 23 සවස 2ට ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිපිටක අභිවන්දනා පහන් හැඟුම් භවේ ගල්වරා දිවයිනපුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් පොළොන්නරුව මැදිරිගිරිය මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. තෝරාගත් රෝහල්වල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ සංවර්ධන වැඩසටහනටදී මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. ශල්‍යගාර දෙරිසත්කාර ඒකකයක්, ශල්‍ය වාට්ටු සංකීර්ණයක්, එන්ඩොස්කෝපි ඒකකයක් ආදීන් සමන්විතවයි මෙය ඉදිකිරෙන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 654. අයවැය කඩාරයක තව විශාල අපිට පාසුවක් ලබා දී. කිසිම රජයක් සෞඛ්‍යයට අධ්‍යාපනයට මේ වගේ විදිහට. මම ලෝක බැංකුව දැන්ද ඩොලර් මිලියන 200ක් වට ප්‍රදානය කරලා තිබෙනවා. මගේ ප්‍රාථමික සෞඛ්‍ය වැඩසටහන ඉදිරි කියන්නේ. ඒක දැන් කවුරු හෝ දිනකින් අපි ආරම්භ කරන දිවයින පුරා රුපියල් ලක්ෂ 650ක වියදමින් ඉදිකළ මහනුවර හතරලියද්ද පොදු වෙළඳපොළ හා සතිපොළ සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශීය විශාල පිරිසකට මෙමකින් සෙත සැලසෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ප්‍රධාන සංවිධායක පද්මලාල් ලල්විස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇඳුම් වලට නොමිලේ සපත්තෝ ඒ ටික ඔක්කොට ගෙවනකොට කඩෙන් පාම් පිටි හාල් පිටි මේ හැම එකක් ගන්නකොටම අපි බදු ගෙවලා ඒ වගේ කීප ගුණයක් මේ ක්‍රමයේ අපි වෙනස් කරගන්න දැන්වත් මේ රට මේ බාල ජනප්‍රිය දේශපාලනයෙන් තොරව අපේ අලුත් පරපුරට ගැලපෙන විදිහට අලුත් තාක්ෂණයට ගැලපෙන විදිහේ තැනක් බවට පරිවර්තනය කරගන්න ප්‍රවීණ ගායන හා වාද්‍ය ශිල්පියෙකු වන ජන්නත් වරකාගොඩ මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට තිබෙනවා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ජනනාත් වරකාගොඩ මහතා පැදවූ මෝටර් රථයේ ගැටි කිරිල්ලවල හන්දියේදී කාන්තාවක මිය ගියා. ඇය 68 හැවිරිදී කඩවත සූර්යපාලු ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. කඩවත පොලිසිය අත්අඩංගුවට ජනනාත් වරකාගොඩ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මහනුවර ඩීඑස් සේනානායක විදුහල් භූමියේ පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් හා රථවාහන ගාලක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්තුණා. මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් දෙමව්පියන් පැය දෙකක කාලයක් විරෝධතාවයේ නිරත වුණා. පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට විදුහල්පතිවරයා ලබා දුන් පොරොන්දුවකට අනුව විරෝධතාව අවසන් කෙරුණා. කිලිනොච්චිය විශ්වමඩු තොට්ටිඅඩි මයිල්වානපුරම් ඇතුළු ගම්මාන රැසක ජනතාවට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වා තිබුණේ 572 වන බලසේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන්. මහා කරුණා බෞද්ධ සංගමය හා විද්‍යා ශිවලෝහනාදන් පදනම ඊට දායකත්වය ලබා දී තිබුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්ව සිටියේ 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.වී. රවිප්‍රිය මහතායි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk